ये मम पहले करा දියසෙන් ප්‍රතිපත්තියට ධර්මයට විරුද්ධ වෙනවා නම් ඒ ඇයට සංසාරේ තමා රැස් කරපු හැම අකුසලයක්ම තම විපාක විඳින්න වෙනවා විපාක ශේකර ගන්න වෙන්නේ එහෙම ඒක කල්ප ගානක් ඒ විපාකේ විඳින්න වෙනවා ඉතින් බුද්ධ ධර්මය කියලා කියන්නේ කල්ප ගණන් ධර්මයක් කල්ප ගණන් ධර්මයක් මොකද එක ජීවිතයකින් බුද්ධත්වයට පත් වෙන්න මේ වගේ බලයක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වැඩපිළිවෙල කල්ප කෝටි ගානක වැඩපිළිවෙලක්. කල්ප කෝටි ගානක තමයි ගනුදෙනුව සිද්ධ වෙන්නේ. අදිෂ්ඨාන කරොත් කල්ප ගණන් යනවා. හොඳ පැත්තටත් එහෙමයි. හොඳ පැත්තට අදිෂ්ඨාන කරොත් කල්ප ගණනක් යනවා. නරක පැත්තට අදිෂ්ඨාන වුණත් කල්ප ගණනක් යනවා. ඒ කියන්නේ කල්ප අනන්ත කල්පවල එකතුවක් තමයි මේ බුද්ධ බලය කියලා කියන්නේ. අනන්ත කල්පවල ශක්තියක්. අනන්ත කල්පවල බලයක් තමයි මේ බුද්ධ බලය කියලා කියන්නේ. ඉතින් එතකොට ඒ විරුද්ධ වෙන අයට ඒ අයට එතකොට මේ පාරමිතා බලය ලැබෙන්නේ නැහැ. මේ ධර්ම මාර්ගය ඒ අයට ලැබෙන්නේ නැහැ. දුකෙන් නිදහස් වීම සඳහා කුසල කර්මයන්ගෙන් නිදහස් වෙන්න එයාලට මේ බලය ලැබෙන්නේ නැහැ. එතකොට එයාලට සිද්ධ වෙනවා තමන්ගේ කර්ම වලට විපාක විඳලම ඒවා ෂේ කරගන්න. මොකද මේ මාර්ගය ප්‍රතික්ෂේප කරන නිසා මේ මාර්ගයට එන්නේ නැති නිසා ආවත් නාවත් අදිෂ්ඨාන කරලා තියෙන මහ පොළොවටම නිර්වාණය. ලෝකේ නිර්වාණයට අත්පත් කරගන්න. එහෙම ලෝකේම නිර්වාණයට අත්පත් කරගෙන තමයි විපාකය හදන්නේ. එතකොට කැමැති අකමැති ඔක්කොම නිර්වාණයට යොමු වෙනවා. හැබැයි මේකට විරුද්ධ වෙන අයට සංසාරේ තමන්ගේ අකුසල ශක්තියේ ඒ කර්මයට විපාක විඳලම තමයි ඒ කර්මයන් යට නිදහස් වෙන්නට වෙන්නේ. ඉතින් මේ දෙකම එකට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ඒ සතුරු බලවේගවලට විපාකේ ලැබෙනකොටම මේ මාර්ගයේ ඉන්න අයට ඒ කුසලයට විපාක ලැබෙනවා. දැන් අකුසලයට අධර්මයට විපාක ලැබෙන්න පටන් ගන්නකොට ඒ අධර්මී බිඳ වැටෙනවා. අධර්මී බිඳ වැටෙනකොටම ධර්ම විපාක දෙන්න පටන් ගන්නවා. ඒ සතුරු බලවේග වලට විපාක දීලා ඒ අය ශක්තිය බිඳ වැටෙනකොටම මේ මාර්ගයේ ඉන්න අයට විදර්ශනා වඩන අයට දීසේ මාර්ගයේ ඉන්න අයට නාමාන්තර රූපාන්තර ආදී ඉහළ ඵලයන්ට එයට පත් වෙන්නට පුළුවන්. ඒ දෙකම එකට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක එහෙම නොකර ඒ කියන්නේ ඒ අයගේ මේකට විරුද්ධ වෙන අය පැත්තකින් තියලා අකමැති අය පැත්තකින් තියලා අපිට විතරක් පාඩුවේ නිවන මාර්ගේ යන්න බෑ. මේ නිර්වාණය කියන්නේ එහෙම දෙයක් පාඩුවේ යන දෙයක් නෙවෙයි. මේකට තුන් ලෝකෙම බලය ඕන. බලය ඕන. දැන් ඒ කියන්නේ අර බුදුහාම දේශනා රාව වසරේන්ද්‍රයාට බුදු සරණ ගිය කෙනෙකුට එහෙම කරදර කරනවා නම් ඒ හිස හත් කඩුවකට පැලෙනවයි කියලා. යන මාර්ගයේ හරස් කරන නිරේට යනවා කියන වාද විවාද වලට එනවා නම් තුන් පාරක් නිහඬව ඉන්නවා නම් එයාගේ හිස හත් කඩකට පැලෙනවා කියනවා. ඒක තමයි ක්‍රමවේදය. කියන්නේ තුන් ලෝකේම බලය අතට ගත්තොත් විතරයි නිර්වාණ විපාකයේ ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ලෝකෝත්තර විපාකයේ ලැබෙන්නේ තුන් ලෝකේම බලය ගන්නට ඕන. එහෙම නැතුව බෑ. එහෙම නැත්නම් මේක අකමැති අය එහෙම පාඩුවේ අය ඉන්න කියලා. දැන් බුදුහන් දේශනා නියත මිත්‍යා දෘෂ්ටිය ගත්ත අය නියත මිත්‍යා දෘෂ්ටිය ගත්ත අය නිරේ නිරේට මාරු වෙනවා කියලා කල්පගන. ඒක විපාක දීලම තමයි ඉවර වෙනවා කියලා කියන්නේ. ඒවා ගැඹුරු අර්ථයේ ලෝකේ දන්නේ නැහැ. ගෞතම බුදුරජාණන් වහන්සේ හැමදේම ගොඩක් විස්තර කරන්නේ කෙටියෙන් තමයි දේශනා කරන්නේ.
එතනදී දේශනාවේ නීත මිත්‍යා දෘෂ්ටියේ ගත්ත අය ඒ කර්ම අහෝසි වෙන්නේ නැහැ. අහෝසි වෙන්නේ ඒක විපාක දීලම ලෝකේ විනාශ වුණාත් ඒ අයගේ ඒ විපාකය නතර වෙන්නේ නැහැ. නතර වෙන්නේ නැහැ. නීති මිත්‍යා දෘෂ්ටිය ගත්ත අය නිරේන් නිරේට මාරු වෙවි මාරු වෙවි විපාකේ අවසානය දක්වාම විඳින්න වෙනවා. ඇයි එහෙම වෙන්නේ? නීත මිත්‍යා දෘෂ්ටිය ගත්ත අය නීති මිත්‍යා දෘෂ්ටි ගන්න අය එතකොට බෞද්ධ අබෞද්ධ පිරිසනේ. නීති මිත්‍යා දෘෂ්ටි ගත අබෞද්ධ පිරිස. එහෙනම් අනිත් හැමෝටම ඒ විපාකයට යන්න වෙනවා. ඒක තමයි බුදු දහමේ තියෙන අභ්‍යන්තරේ. දැන් බෞද්ධය කොහොමද මිත්‍යා නීති මිත්‍යා දෘෂ්ටියක් ගැන ඉන්නේ? බෞද්ධය කෙනේ තේරුවන් සරණ යනවා, මෙලෝ පරලෝ අදහනවා, දෙමාපියන්ට සලකනවා, ඒ ඔක්කොම කටයුතු සිද්ධ කරනවා. ඉතින් ඒ වගේ අර වගේ දෘෂ්ටිය නැතුව මේ නීති මිත්‍යා දෘෂ්ටිය සාසනෙ පිටත ඉන්න ඉතර හැමෝටම මේක බලංගු වෙනවා. අය ජාති ආගම් ભેදයක් නැහැ, කිසිම ભેදයක් නැහැ. මේකෙන් පිටත ඉන්න ඔක්කොටම ඔක්කොටම මේ සාසනෙ ඉන්න අය සුගතියට යනවා, ඒ අය නිර්වාණයට යනවා, අනිත් අය දුගතියට යනවා. නිවනද මරණයද කියන එක තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ බලයේ අභ්‍යන්තරයේ ඒ අර්ථය තමයි තියෙන්නේ. ඒක ජාති දෙකක් නෑ, එක ක්‍රමයයි තියෙන්නේ. ගියසෙන් බලයත් ඒ විදිහටම තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේක තමයි බුද්ධ ශාසනයේ අරටුව. මේවා සැඟවිලා තියෙන අර්ථය, සැඟවිලා තියෙන අර්ථය තමයි මේ ඉස්මතු කරන්නේ. ඉතින් ඒ අයට නියත මිත්‍යා මේකට විරුද්ධ වෙන මේක බුද්ධ බලයනේ. මේක බුද්ධ බලය. දීසෙන් විශ්වවිද්‍යාවන් කියන්නේ බුද්ධ බලය, සර්වඥ බලය. මේක විශ්වාස නොකරනවා කියලා කියන්නේ නින්දා පහස කරනවා නම්, කරහනවා නම්, නොතකනවා නම් ඒක බලවත් පාපයක් වෙනවා. සුභා ධර්මයට විරුද්ධ වීමක්. මේ සුභා ධර්මයේ බලයෙන් අපි අරගෙන තියෙන්නේ වෙන පුජ්‍යලික රාග ද්වේෂ මොහ මමත්වයෙන් සකස් කරගත්ත ගොඩනගාගත්ත දෙයක් නෙවෙයි. මමත්වයේ දුරු කිරීමෙන් රාග ද්වේෂ මොහ ප්‍රහීණ කිරීමෙන් ලබාගත් බලයක්. ඉතින් ඒකට විරුද්ධ වෙනවා නම් ඒ අකුසලය එයට විඳින්න වෙන එක වළක්වන්න බෑ. ඒක මේ අපේ උමනාවටම තියෙන වෛරයකට කරනවා නෙවෙයි. මේ සතුරන්ට නිරය කල්ප ගණන් නිරයට අපි මේ අදිෂ්ඨාන කරලා යවනවා නෙමෙයි, අපි ඌමනාවට යවනවා නෙමෙයි. ඒ කියන්නේ ඒ ගලව ගන්න ක්‍රමයක් නැහැ. මේ විශාල අධික බලය නිර්වාණය පාකය සකස් කරන අධික බලය ගන්නකොට ඒකට විරුද්ධ වෙන අය නිරයට වැටෙනවා. ඒක එහෙම ඒක ස්වභාවයෙන්ම සිද්ධ වෙන දෙයක්. අපි නිරයට යවන්නේ නැහැ. ඒ කියන්නේ මම හිතලා මේ නිරයට යවන්න ඕන, මේ විරුද්ධ වෙනයි, මේ ධර්මයකට විරුද්ධ වෙනවද කියලා නිරයට යවන්න ඕන කියලා එහෙම යවනවා නෙවෙයි. මගේ අදිෂ්ඨානය නිර්වාණයට විපාකය සකස් කිරීම පමණයි. ලෝක සත්‍යයට නිර්වාණය සඳහා විපාකය නිර්මාණය කිරීම. ඒතකොට ඒ නිර්වාණ බලය අධික ලෙස බලවත් කරලා ගන්නකොට ඒකට විරුද්ධ බලය කොහොමද විනාශ වෙනවනේ? ඒ කියන්නේ දැන් මම ආලෝකයක් දැල්වනකොට අඳුර විනාශ වෙනවමනේ. අඳුර පැත්තකින් තියලා ආලෝකය විතරක් දැල්වන්න පුළුවන් කමක් නැහැ. ප්‍රබල ආලෝකයක් දැල්වනකොට අර අඳුර විනාශ වෙනවා. ඒ විදිහම තමයි මම මේ කුසලයට විපාක හදනකොට අකුසලයට අර පැත්තේ විපාක දෙලියක විනාශ වෙනවා. ඉතින් ඒක භයානක නිර්වාණය කියන්නේ මේක හිතාගන්න බැරි පරිවර්තනයක්. හිතා ගන්න බැරි දෙයක් තමයි නිර්වාණය කියන්නේ. ඒ වගේ ආශ්චර්යමත් විදිහකට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ වගේම තමයි අනිත් පැත්තට කවදාවත් අත් නොවින්ද දුකක් සංසාරයට විඳින්ද වෙනවා. විරුද්ධ වෙන අයට, නොතකන අයට ඒක ගිහිද පැවිදිද කියලා ඉතින් ભેදයක් නැහැ. මේක අපහාසයට උපහාසයට ලක් කරනවා නම් මේ මොකද ඉතින් අපිට මේ කෑ ගහලා වෙන කොමාරි කියන අපි නිහඬව අපේ මේ ගමන යනවා.
ඉතින් මේ බලය තේරුම් ගන්න පුළුවන් දේශනාවන් ශ්‍රවණය කිරීම තුළින් විශ්වවිද්‍යා දේශනා ජීව විද්‍යාව ජීසින් ජීව විද්‍යාව ජීව රසායන විද්‍යාව න්‍යෂ්ටික විද්‍යාව උපවිද්‍යාව ශබ්ද විද්‍යාව කාම විද්‍යාව දාන්ත විද්‍යාව හනු විද්‍යාව ගොඩක් තියෙන විද්‍යාවන් ඒවා තේරුම් ගැනීම තුළින් ශ්‍රවණය කිරීම තුළින් මේක තේරුම් ගන්න පුළුවන් එහෙම නැතුව අවසාන මේ බුද්ධ බලයක් තියෙනවා රජකමටපත් වෙනවා ඒ වචන විතරක් අල්ලගෙන කෙනෙක් උත්සාහ කරනවා යටපත් කරන්න ඒක බොහොම භයානක දෙයක් ඒ කියන්නේ ඒක ඒ කාන්තේම සිද්ධ වෙන දෙයක් ඒ ධර්මයේ බලවත් වගේම තමයි අධර්මයේ විපාකයත් ඒ විදිහටම බලවත් වෙනවා ඒ යුගය නිර්වාණ යුගය නිර්වාණ යුගය නිර්මාණය වෙනවා කියන අධර්මයට කිසිම ඉඩක් නැති වෙනවනේ සමාජයේ ධාර්මික වෙනවා නම් සමාජයේ පංසීල් ආරක්ෂා කරනවා නම් පංසීල් කඩ කරන අයට කොහොමවත් ඉඩක් ලැබෙන්නේ නැහැ පංසීල් කඩ කරන අය අනිවාර්යයෙන්ම විනාශ වෙනවා ඒට ඉඩක් ලැබෙන්නේ නැහැ ඒ සමාජයේ එහෙම ඒ ආකාරයට තමයි ක්‍රියාත්මක වෙන්නේ ඉතින් මේ දීසෙන් බලය දීසෙන් මේක බුද්ධ බලය දීසෙන් බුද්ධ ශාසනය බුද ඒ වචන උනත් තාම අපිට කියන්න බැරි මේකෙන් ගොඩක් අය අලුත්ම දෙයක් නිසා විනාශයට පත් වෙන විරුද්ධ වීම නිසා අපිට වෙන කරන්න වෙන ක්‍රමයක්වත් නැහැ මිච්ඡර බලයක් හදාගෙන අපි පාඩුවේ පැත්තකටලා ඉන්නද කියන්නේ සත්‍ය නිරේට යන අධර්මයේ බලවත් වෙන අපි මහා ධර්ම ශක්තියක් තියාගෙන ඔප්පු කරන්න බැරුව පැත්තකටලා ඉන්නවා වාද විවාද ඇති වෙනවායි කියනවා සමහර ගෙවල් වල රණ්ඩු සරෝල ඇති වෙනවා මහත්යලා කැමති නැහැ සමහර අය නෝන්ලා කැමති නැහැ ඉතින් මහත්තුරේ මේකට විරුද්ධ වෙනවා මොකද එකපාරම තේරුම් ගන්න මොකද්ද මේක පරහසින් කඩා වැටෙනවා වගේ බුදුරු කවදාවත් අහලවත් නැතිව එයාලා හිතන ඕනලා මේ රැවටිලා කියලා හිතනවා ඒවා ඉතින් අපිට ඉතින් අවබෝධ කරවන්නත් එකපාරම බැහැ ඇති එයාලට ඥාන ශක්තිය තියෙනවා තේරුම් ගන්න එහෙම ඉතින් ගැටලු ඇති වෙනවා ගෙවල් වලත් එහෙම ඉතින් ගැටලු තියෙනවා ඉතින් මේ පරිවර්තනයක් තමයි මේ කරන්නේ මේ ඉතින් සටනක් අපිට ඉතින් කරන්න වෙනවා විරුද්ධ වෙනට යම් විපාකයක් විඳින්න වෙන එක වෙන කරන්න දෙයක් නැහැ දුකක් විඳලා හරි අපිට මේ සසර දුක නිදහස් වෙන සීවාරය දහස් වාරයක් හරි නිරේට ගිහිල්ලා හරි නිර්වාණයටපත් වෙන්න පුළුවන් එතන ප්‍රශ්නේ ඉවරයි නැත්තම් නිරේට යන එක කෙලවරක් නැහැ දුක් විඳින එක කෙලවරක් නැහැ එතින් මේ මහ පොළවට තමයි අදිෂ්ඨාන කරලා තියෙන නිර්වාණය සියලුම දෙනා ඒ මුලදී විශාල අර්ථකින් තමයි ප්‍රකාශයන් කරේ අනිවාර්යෙන් 500 රකින්න ඕන නැත්තම් මරණේ දීසේ වන්දනාවක් කරන්න ඕන නැත්තම් මරණේ ඒක මේ මහා පොළොර මම ඒ අවස්ථාවේ පැහැදිලි කරා ඒක මේ ප්‍රතිපත්තිය ස්ථාපිත කිරීමක් තමයි මේ මම කරේ මහා පොළොවේ ස්ථාපිත කිරීමක් තමයි මහා පොළොවේ බලය අත්පත් කර ගැනීමක් තමයි මේ දේශනාව ගෙහෙම කරේ කියලා මුලදී පැහැදිලි කරා ඉතින් ඒක මිනිසුන් යා බය කරාන බලය පෙන්වන්න එහෙම කිව්ව දෙයක් නෙමෙයි මේ වචන වලින් තමයි මේ ලෝකයට දේශයෙන් ඉස්සලා ප්‍රතිපත්තිය ගෙනාවේ. මේ ප්‍රතිපත්ති තමයි ගෙනලා තියෙන්නේ රාජාණ්ඩේ ප්‍රතිපත්ති ටික තමයි මේ විදිහට මහ පොළවේ පිහිටුවලා තියෙන්නේ. එහෙම පටන් ගත් එක තමයි අද මේ දක්වා වර්ධනය කරගෙන ඇවිල්ලා තියෙන්නේ. දේශයෙන් විශ්වවිද්‍යාව මහ පොළවට ගන්න පුළුවන් උනේ පංචශීලයේ කඩ කරොත් මරණේ, දේශයෙන් වන්දනාන කළොත් මරණේ, ඒ වගේ ප්‍රබල ප්‍රතිපත්තියක් මහ පොළවේ ස්ථාපිත කරපු නිසායි. ඒක මම මරනවා කියන එක නෙමෙයි සුභා ධර්මයෙන් ඊයේ මරණයටපත් වෙනවා මොකද මෙතන මම මගේ කියලා ගන්න දෙයක් නෙමෙයි දීසෙන් බලය කියලා කියන්නේ මමත්වයේ දුරු කරපු විශ්වයේ තියෙන බලයක් නෙමෙයි දීසෙන් බලය මම කරනවා කියලා වචනයක් පාවිච්චි කරන්න බෑ ඉතින් මෙතන මම කරනවා කියලා කියන්න දෙයක් නෑ මේක සුභා ධර්මය තමයි සිය කෝටියක් ලෝක ධාතුවේ තිබෙන මානසික බලය මානසික ලෝක ධාතුල ක්‍රියාත්මක වෙන ධර්ම ශක්තිය තමයි මේ විපාක හැටියට විපාක බලය හැටියට ක්‍රියාත්මක වෙන්නේ මේ විපාකේ දෙන්නේ මේ මම මෙතන තියෙන මේ කය ඇසුරු කරගෙන ඉන්න ශක්තියක් ඒ කියන්නේ මේ ස්කන්ධයම නෙවෙයි
ස්කන්ධයන් එක ඉන්නවා ස්කන්ධයන්ම නෙවෙයි සිය කෝටියක් ලෝක ධාතුව තමයි මේ කතා කරන්නේ මේ අවස්ථාවේදී මේ හිතා ගන්න බැ සිය කෝටියක් ලෝක ධාතුව තමයි කතා කරන්නේ දැන් මේ සක්වලට කතා කරන්න පුළුවන් මේ මනුස්සයා සත්වයා හැටියට මේ විවිධාකාර හඬ පිට කරන්නේ මේ සක්වලේ බලය එයාලනි විපාකේ සකස් කරන්නේ එයාලගේ ශක්තිය එයාලගේ හඬ දීසෙන් හඬ කියන්නේ සිය කෝටියක් ලෝක ධාතු වල බලය හඬ ඉතින් ඒ හඬ හැරිම භයානකයි දීසෙන් හඬ හැරිම භයානකයි ඉතින් ඒ හඬක් පිට වෙනවා නම් ඉතින් විනාශයක් වෙනවා ධර්ම වාදින්ට එක පිටක විපාක දෙන්න පටන් ගන්නවා ඉතින් මේ ලංකාවට විතරක් හදන ප්‍රතිපත්තිය කියන්නේ ලෝකෙටම තමයි හදන්නේ ඒකයි කලබල වෙලා ලංකාව අල්ලගෙන ලංකාවේ රජ වෙලා මුකුත් කරන්න වැඩි දෙයක් නැහැ ඉතින් ලෝකෙටම තමයි අවුරුදු දහස් ගාණක් යන විදිහට මේක මහ පොළවේ ස්ථාපිත කරන්න ඕන නිර්වාණ බලය මේ ප්‍රබල ධර්මයේ විශ්වවිද්‍යාවන් කියන්නේ ඕව අවබෝධ කරගන්න මොනතරම් වෙහෙස මහන්සි වෙන්න ඕනද විශ්වවිද්‍යාව කවබෝධ මේ තියෙන ලෞකික බලයේ බිඳගෙන සක්කාය දිට්ඨිය බිඳගෙන විශ්වය තුළට ගිහිලා විශ්වයේ න්‍යායන් ඒ විදිහටම අවබෝධ කරගන්න එක පාරක බණ භාවනා කරලා පුළුවන් දෙක බුද්ධ ශාසනයක. එහෙම බෑ. ඒ වගේ මහා ඥානිකට යන්න පුළුවන් කමක් නෑ. තමන් විසින්ම මේ කාලේ කයන් අහගන්න කෙනෙක් නෑනේ. මේක තමන් විසින් මං විසින්ම අවබෝධ කරගත්ත දෙයක්. අනන්ත බලයක් තියෙන්නට ඕන. ඉතින් ඒක බොහොම සාර්ථකව පෙළගස්වලා තියෙන්නේ විශ්වවිද්‍යාවන්. මේ ඒක තැම්පත් කරන්න ඕන ප්‍රබල විදිහටම සත්‍ය දුකින් නිදහස් වෙන විදිහට ලෝකෙටම තමයි මේ ප්‍රතිපත්තිය හදන්නේ. ඉතින් මේ දීසෙන් රජතුමා අවදි වෙනවා බලය ව්‍යාප්ත කරනවා බලයේ පැතිරීමක් තමයි කරන්නේ. කලිම කියලා කලිම ඉස්සරලාම කරුණ පැහැදිලි කරන අනුරුද්ධ වෙන අයට දැන් හිතා ගන්න පුළුවන් මොනතරම් විනාශයක් එයට අත්පත් වෙනවද මේකට එකඟ වෙන අය පහ දින අයට කල්ප ගණන් ආනිසංස ලැබෙනවා වගේ. දැන් මේ විවරණ ගත්තාම කල්ප ලක්ෂ ගණන් ඒ අයට මේ බලය ලැබෙනවා. මේ බලය ගමන් කරන බුද්ධත්වයේ දක්වාම යනවා. මේ අධික බලය. මොකද පිරිසිදුම බුද්ධ බලයම තමයි ස්පර්ශ කරන්නේ. පිරිසිදු බුද්ධ බලයක හිත පහදවාගෙන බුද්ධ බලයට තමයි ජීවේ ප්‍රාණය ලබා දෙන්නේ. බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන කල්ප ලක්ෂ ගණන් මේ බලය ඉදිරියට යනවා. ඒ වගේ තමයි මේ බුද්ධ බලයට එරෙහි වෙන අයට කල්ප අනන්ත කල්ප එයට දුක් විඳින්න වෙනවා. ඒක ලේසි වෙන්නේ නැහැ. ඒක නියත මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. මේ බුදුන් නොතකනවා නම් ධර්මයේ නොතකනවා නම් සංඝයා නොතකනවා නම් ඒක ප්‍රබලම අකුසලයක්. ප්‍රබල පාපයක්. ඉතින් මේ දීසෙන් බලය කියන බුද්ධ බලය බුදුන් නොතකන අකුසලයේ පාපයේ ඒයට විඳින්න වෙනවා. ඒක මම කියන්නේ මේ ස්කන්ධේ බුදු කෙනෙක් කියන එක නෙවෙයි. මම පැහැදිලි කරලා තියෙන විද්‍යා දේශනා අන්න එතන තියෙන බුද්ධ බලය. ඒක තමයි තේරුම් ගන්නට ඕන. එතෙන්ට ගිහිල්ලා තමයි මං ගාවට එන්න ඕන. නිකන් මගේ වචනේ අල්ලගෙන ඉඳලා හරියන්නේ නැහැ. මගේ රූපේ දිහා බලලා වැඩකුත් නැහැ. ඒ දේශනා තුරට ගිහිල්ලා ඒක තමයි අනුශාසනාව දේශනේ ශාසනේ. එතන තමයි ශාසනේ තියෙන්නේ. ඉස්සෙන් ශාසනේ. එතෙන්ට ගිහිල්ලා තමයි තහවුරු කරගන්නට ඕන. එතන වැරද්දක් තියෙනවනම් අපිට පුළුවන් සාකච්ඡා කරන්න. මෙන්න මේ යන ක්‍රමය වැරදි. මේ ක්‍රමය කොහොමද මෙහෙම වෙන්නේ? දැන් මම පොල් ගෙඩියක් සකස් වෙන ආකාරය ජීව විද්‍යාත්මකව පැහැදිලි කරලා තියෙනවා. ඉතින් කොහොමද ඒකේ සිදුරු තුනක් සකස් වෙන්නේ කොහොමද? එතකොට ඒකේ ඇතුලේ මද සකස් වෙන්නේ කොහොමද? කටුව තද වෙන්නේ කොහොමද? ඇලවෙන්නේ කොහොමද? මුල් එළියට එන්නේ කොහොමද? ඒ ඔක්කොම පැහැදිලි කරලා තියෙනවා. ඉතින් එතෙන්ට ගිහිල්ලා තමයි එන්නට ඕන. ඉතින් මේක නිකම්ම මේ ඔය භික්ෂූන්ට බණිනා වගේ මෙතෙන්ට බණින්න පුළුවන් කමක් නෑ. තත්ත්වය භයානකයි. තත්ත්වය භයානකයි.
මේ ජීවිතයේ විතරක් නෙමෙයි මේක භයානකකම කියලා කියන්නේ කල්ප ලක්ෂ ගණන් ඉහළ නිරේ ඉඳ වෙනවා. මොකද ඒ අයගේ සංසාරයේ ඔක්කොම අකුසල එක විට විපාක දෙන්න පටන් ගන්නවා. එක විට එක විපාක දෙන්න පටන් ගන්නවා. ඒක බුදුරජාණන් බුද්ධ දේශනාව තුළ බුද්ධ ධර්මයේ තුළ තියෙනවා. නිත මිත්‍යා දෘෂ්ටි හරිම භයානකයි. ඒක විපාක දීලම තමයි ඉවර වෙන්නේ. නිත මිත්‍යා දෘෂ්ටියක් ගන්නයිට එයාලගේ අකුසලයේ තමයි විපාක දෙලි ඉවර වෙන්නේ. අවසානයේ නිර්වාණයට යොමු වෙනවා. ඉතින් ඒ අපේ අදිෂ්ඨානයට අනිවාර්යෙන් අපි යනවා. දැන් මේ අවුරුද්දේ මේක ප්‍රබල විදිහට ඉස්මතු කරලා ගන්නවා. ඒ කියන්නේ මේක වර්ධනය වෙනවා. දවසින් දවස වර්ධනය වෙනවා. ඒකයි ආපස්සට යන්නේ නැහැ. මේ බලය සකස් වෙලා ඉවරයි. මාස ආපස්සට යන එකම මට්ටමේ තියෙන අය අලුතෙන් වර්ධනය කරන බලයක් නෙමෙයි. මේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. දේශයෙන් බලය අදිෂ්ඨාන වෙනවා. රටට පියවරෙන් පියවරට ඒ රටට අදිෂ්ඨාන වෙනවා. ලෝකෙට අදිෂ්ඨාන වෙනවා. ලෝකයේ තුල මේ බලය ගමන් කරනවා, ක්‍රියාත්මක වෙනවා. අලුතෙන් ඇවිල්ලා මේක සකස් කරලා, කියන්නේ අලුතෙන් බලයක් හදාගෙන එහෙම අදිෂ්ඨාන කරලා ලෝකේ දියුණු කරනව නෙවෙයි. දේශයෙන් බලය මේ හදිස්සියට දියුණු කරන්න පුළුවන් බලයක් නෙවෙයි. සිය කෝටියක් ලෝක ධාතුවේ බලය අනන්ත කාලයක් දිනු කරලා සම්පූර්ණ කරගත්ත බලය තමයි දේශයෙන් බලය. ලෝකයක් හදන්න පුළුවන් තැනට මේ වර්ධනය වෙලා තියෙන්නේ. ඒකයි නිහඬව පියවරෙන් පියවරට අදිෂ්ඨාන කරගෙන යන්නේ. මම නිකම්ම කියනවනේ, මම ගැඹුරුම ධර්මයේ දේශනා කරලා තියෙන ලෝකේ කාටවත් එහෙම විග්‍රහ කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනා අපි අහලා තියෙනවා, සූත්‍රවල අපි දැකලා තියෙනවා, අහලා තියෙනවා. ඉතින් ගෞතම බුදුරජාණන් වහන්සේ එදා සමාජයට විස්තර වශයෙන් දේශනා නොකළ කරුණු අලුතෙන් මේක විග්‍රහ කරලා තියෙනවා, විස්තර කරලා තියෙනවා. ඒක තමයි බලය කියලා කියන්නේ. ඉතින් විශිෂ්ට ධර්මය මම පැහැදිලි කරලා තියෙනවා. ඥානේ තමන් ශක්තිය තියෙනවා, ඒක පැහැදිලි කරන්න පුළුවන්. ඒ ධර්මයේ වගේම ඒ දේශනාව වෙනම අපි පැහැදිලි කරන ඉදිරිපත් කරනවා. ඒ වගේම අනිත් ජනතාවට මේක අවබෝධ කරවන්න පුළුවන්, ජනතාව වෙතට යොමු කරවන්න පුළුවන් බලයක් තියෙනවා. එහෙම බලයකුත් තියෙනවා. සත්‍යයටම යොමු කරවන්න පුළුවන් බලයක්. එහෙනම් සාල හැකියාවක් තියෙනුනේ අවබෝධ කරගන්න, අන්නට අවබෝධ කරවන්න. ඒක තමයි බුද්ධ බලය කියලා කියන්නේ. තමන් අවබෝධ කරගෙන අන්නට අවබෝධ කරවනවා. ඒක තමයි බුද්ධ බලය. ඉතින් මේ විදිහට වෙනත් කාටවත් කියන්න පුළුවන් කමක් නෑ ලංකාවේ තියෙන හිම ධර්මයේ දේශනා කරන සටහන් කරන ගොඩක් ඉතින් ඉරිස ඉන්නවා. කාටවත් මේ විදිහේ දේශනයක් කරන්න පුළුවන් කමක් නැහැ. ගෞතම බුදුරජාණන් වහන්සේ සාම්ප්‍රදායික සූත්‍ර වලින් එහාට කාටවත් යන්න බෑ. ඒතර හයියක් නැහැ. යන්න බයයි. යන්න බයයි. ඒ කියන්නේ අපි දේශනාව අභිභවා යනවා කියන එක නෙවෙයි. ඒ දේශනාව ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනාව සත්‍ය දුකෙන් ගලවාගත් දේශනා. අනන්ත සත්‍යයන් නිර්වාණයට අරහත්ත්වයට යමුන දේශනාව තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනාව. මේ වර්තමාන යුගයට අවශ්‍ය වෙන විදිහට තමයි දීසෙන් විද්‍යා දේශනාව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒවා සටන්කාමී විදිහට තමයි ඉදිරිපත් කරන්නේ. ඒකයි දේශින් රජ බලයක් කියලා කියන්නේ, රජ කෙනෙක් කියලා කියන්නේ. දැන් අපේ රජකම කාටවත් ඉතින් වළක්වන්න පුළුවන් කමක් නැහැ. වළක්වන්න බෑ. ඒක කර්මයෙන් ලැබෙන බලයක්. කර්මයෙන් චක්‍රවර්ති රජ බලය. ඒක
කර්මයෙන් සුභා ධර්මයෙන් ලැබෙන බලය. දීසෙන් බලය ඇති වගේ පාරමිතා බලයෙන් ලැබෙන ප්‍රතිඵලය. ඒක ලබාගෙන ඉවරයි. දැන් මේ මිනිස්සුන්ට මේක අවබෝධ කරවන්නයි ඕන. දැන් රජ වෙන්න පුළුවන්. නමුත් ඒ රජ බලය අවබෝධ කරවන්න ඕන. මිනිස්සුන් පිළිගන්නන්න අමාරු. ඒක තමයි ලොකුම හටන. ඒ බුද්ධ බලය සංසාරයෙන් ලබා ගත්තා ඊට පස්සේ ඒවා ජනතාවට අවබෝධ කරවනා කියන එක ලොකු අභියෝගයක්. මොකද අපි දැනගත්තට අපි කිව්වට අනිත් පැයට ඒක තේරෙන්නේ නැහැ. ඒ හැටි හැකියාවක් නැහැ. උනන්දුවක් වුමනාවක් නැහැ. ලෝක සත්‍යයට ඉතින් රාග දේශ මොහොත් එක්ක ලොකු ඡන්දයක් වීරයක් එකපාරම ඇති කරගන්න බෑ ත්‍රිමුක්තිය සඳහා. ඒයට අපි වීරිය දෙන්නත් ඕන. වීරිය තමන් කරන්න ඕන දෙයක්. ඒ වුණාට වර්තමානයේ ඒකෙන් අපි වීරයක් දෙනවා. ඡන්දයක් දෙනවා. ඇඟට ඇවිල්ලා භාවනා කරවනු. කරවල නිර්වාණය අවබෝධ කරවනු. මේ හැමදේම බලහත්කාරයෙන්ම කරන දෙයක්. මේ නිර්වාණය තල්ලු කරලා දානවා වගේ වැඩක්. දීසෙන් සර්වක්නි භූමි වන්දනාවේ ඇලීම ආසාව වින්දන වීරය ඒ වන්දනාව හරහා ඒ ශක්තිය තමයි එයාට දෙන්නේ දීසෙන් වන්දනාවෙන් දීසෙන් යන්ත්‍රය වලින් යන්ත්‍රයෙන් දෙන්නේ ශක්තිය එයාට විශාල ශක්තියක් එයාට එනවා මේ වැඩපල කරගෙන යන්න ඡන්දයක් ඔබල කැමැත්තක් ඇති කරලා දෙනවා වීරයක් ඇති කරලා දෙනවා ඒ ඔක්කම දෙනවා මාර්ගයක් දීලා තියෙන මාර්ගයක් පෙන්වලා තියෙන සතුරු බලවේගත් විනාශ කරනවා හැම දෙයක්ම හදලා දෙනවා. නිවනට තල්ලුම කරලා දානවා. හැබැයි ඒ මේ ටික කාලේ ඒ දේ කරන්න. ඒකේ සංසාරයෙන් පිනක් තියෙන්න ඕන, තමනු කුසල් කරලා තියෙන්න ඕන. මේ අදිෂ්ඨානෙට එකතු වෙන්න. මෙහිම කවුරුත් කරන්නේ මේ විදිහට තමන්ට එන බාධක අයින් කරලා, හිතේ විතරක එනවා සිතුලේ එනවා ඒවත් නතර කරලා, දීසෙන් බලේම නතර දී බලේ එනවනේ ඇඟට. බලේ ඇවිල්ලා මේ බලයෙන්ම භාවනා කරවන. අර වීඩියෝ එකක් මම දාලා තියෙන්නේ ආමුදුර කෙනෙකුට බලය දෙනවා. ඉතින් ඒ එයාට ඒ ධ්‍යාන මට්ටමට මානසික එක පාර විශාල බලයකින් ඒ ක්ෂණිකව වෙනස් කරනවා. ওই වගේ බලයක් ලබා ගන්න කොච්චර කාලයක් සංසාරේ යන්න ඕන තනියම හදා ගන්නවා. බලය. ඒක සාමාන්‍ය ආධ්‍යාත්මික බලයක්. ක්ෂණිකව දෙනවා. හිතාගන්න බැරි යුගයක් මේක. දීසෙන් ප්‍රතිපදීසෙන් බලේ මේවා ජනතාව බහුතරේ මේ පිළිබඳව මේක විශ්වාස කරන්නේ තියෙන පාපේ නිසා. මේක වැරද්දක් නේ මේකේ බලයක් තියෙන බව දන්නවා. ඊට වඩා සක්කාය දිට්ඨිය බලවත් සත්‍යයගේ. ලෝක සත්‍යය සක්කාය දිට්ඨියේ මමත්වේ බලවත්. ධර්මයකටවත් නැමෙන්නේ නැහැ. දැන් කාලෙත් සමහර අය හිටියනේ බුදුහාමුදුරුවෝ ඒ ධර්මයේ ඇත්ත බව දන්නවා. ඇත්ත බව දන්නවා. ඒ වුණාට එයාට පිරිසක් ඉන්නවා. ලොකු පිරිසක් ඉන්නවා. ඒ පිරිස නිසා එයාට අර ධර්මයට යන්න බෑ. බුදුහාමුදුරනෝ බිමට බහින්න බෑ. බිමට බැස්සා කියලා හිතාගන්න හිතන්න කියලා හිතනවා. බිමට බැස්සාම වන්දනා කරා කියලා. එහෙම එහෙම හිතනවා නම් කියලා එයා හිතනවා. ඒ දැනගෙන එදා කාලේ බුදුහාමුදුරන්ගේ බලය සමහර අය දැනගෙන තමන්ගේ පිරිස් බලය නිසා සමහර අය ධන බලය නිසා නැමෙන්නේ. ඒ කියන්නේ එහෙම ඒයට ඒක අවාසනාවක් කරී ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ කෙසේ වෙතත් දීසින් බලය ධර්මයේ බලයේ විපාක දෙනකොට අධර්මයටත් ඒ විපාකයේ විදිහ ක්‍රියාත්මක වෙනවා. විරුද්ධ වෙන හැම කෙනෙකුටම මහ විනාශයකට යන්න වෙනවා. ඒ කලින්ම කියන්නේ ඒ විනාශයෙන් ගැලවෙන්න. අපිට ඕන විනාශ කරන්න නිරයට යවන්න නෙමෙයි ඒකෙන් ගලව ගන්න. ඒක කලින් පැහැදිලි කරන්නේ. දේශනා කිහිපයකම පැහැදිලි කරන්නේ මේ බලය අධිකව ක්‍රියාත්මක වෙනකොට ඉතින් බහුතරේ විනාශයකට තමයි යන්නේ.
විනාශයකට ගිහිල්ලා තමයි ඉතින් ලෝකයේ නිවුලේ තැනට ගමන් කරන්නේ. දේශපාලනයේ වර්තමානයේ ගැටලුවක් නැහැ දැන්. ඒවා අරටු බිඳලා තියෙන්නේ. අරටු බිඳලා ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. දේශපාලන ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. ඒක ඕන වෙලාවක නැවත විනාශ කරන්න පුළුවන්. ඒක මර්ධනය වෙලා තියෙන්නේ. ඒ නිසා රනිල් මහත්මයා ඔම ඊට පොදෙන් ටිකක් මේක හදා ගන්නක ඊට පස්සේ 225ම පොද පාර්ලිමේන්තුවත් ගිනි තියෙනවා කියලා තමයි මම කියලා තියෙන්නේ. ඒවා මේ විදිහට ධර්මෝට ක්‍රියාත්මක වෙනවා. ගිනි බලය, අඟුරු බලය, අළු බලය, අතුරුදහන් බලය. ඒවා මේ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ගිනි බලය ක්‍රියාත්මක වෙනවා. අඟුරු බලය, අළු බලය, අතුරුදහන් බලය. ඒ මම ඔබ වෙන්න කලින් තමයි පැහැදිලි බලය ගත්තේ. දේශනා පහෝගී දේශනා අහලා බලන්න. මේ අප්‍රේල් මාර්තු අප්‍රේල් මේ ඒ දේශනා අධිෂ්ඨාන කිරීම පිණිසට දරුණු බලයක් ගන්නවා කියලා ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා. ලෝකයේ අධර්මයේ ලෝකයේ පදනම බිඳගෙන බිඳගෙන මේ තියෙන කාම පදනම බිඳගෙන ඇවිල්ලා තමයි අද ওই තැනට ওই ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඉදිරියටත් ඒ විදිහට මේ ආශ්චර්යමත් තැනට අපි අනිවාර්යෙන් ගමන් කරනවා. විපාකය අනිවාර්යෙන් සකස් කරනවා. විශ්වවිද්‍යාවන් තමයි අපි ජීවිතේ පූජා කරලා අවබෝධ කරගන්න ඕන. ඒක තමයි අපි ජීවිතේ පූජා කරන්න ඕන. බෝධිසත්වයෝ මේ ධර්මයට තමයි as is මස්ලේ අමුදරුණ රාජ්‍යයන් කැප කරන්නේ. ජීවිතේ අනන්ත ජීවිත කැප කරන්නේ. ඉතින් ඒ සර්වඥාඥානෙ ලබා ගන්න ඒ ඥානෙ තමයි ඒ විද්‍යාවන් හැටියට සකස් වෙලා තියෙන්නේ. ඒ නුවණ ඔන්න ඒ නුවණේ තියෙන ආශ්චර්යය බලන්න. ඒ වගේ තියෙන සත්‍යතාවය එහෙම ඥානයක් තියෙන බව දේශින් විශ්වවිද්‍යාවන් ශ්‍රවණය කිරීමෙන් තමන්ට අවබෝධ කරගන්න පුළුවන්. හිතා ගන්නවත් බැරි දේශනා ඒවා. ඉතින් ඒ වගේ ඵලයන් වලට යන්න පුළුවන්. ගියා ඉන්නවා. ඉතින් අනිත් අයටත් යන්න පුළුවන්. ඒකට තමයි අපි මේ කාලේ කැප කරන්න ඕන. කැප කරන්න ඕන. ඒකට ඉක්මනට මේක සකස් වෙලා එනවා. නිර්වාණය සකස් වෙනවා. ඉතින් මේ මාස තුන ගොඩක් විශේෂයි. ලොකු බලයක් අවදි වෙන මාස තුනක්. ඒක සමූහයෙම එකතු වෙලා අපි අලුත්ම ප්‍රතිපත්තියක් ඇටියට මේ මාස තුන ඒ අධිෂ්ඨාන පටන් ගත්තේ. ආරාධනාවන් කරලා පිරිසක් ඒකේ බුද්ධත්වයට ගමන් කරන බලය හදාගෙන එතකොට ඒත් එක්කම ලෝකේ නිර්වාණය සඳහා පසුබිම නිර්මාණය වෙනවා. ඉතින් මේක ලෝකෝත්තර ධර්මයක්. දීසින් ධර්මයේ දීසින් නිර්වාණය අපි බලමු. එටත් සාකච්ඡා කරමු. එටත් මම විස්තර කරනවා. මේ දවස් කිහිපය දැන් අලුතෙන්ම අලුත් වැඩ පිළිවෙල සඳහා සූදානම් වෙනවා. ඒක අද හෙටම දේශනා විග්‍රහය පටන් ගන්නවා. ඉතින් පුළුවන් අය අර විද්‍යා දේශනාවන් ලියන්න දැන් පිරිසක් එක ලියනවා. ඒ විද්‍යාවන් විද්‍යා දේශනා ඒක සටහන් කරගෙන තබා ගන්න. එතකොට ඒක ඉදිරියේ ප්‍රින්ට් කරලා දෙන්න පුළුවන්. නමුත් අමුණුත් ඒක සටහන් කරනවා නම් ඒක තමන් හොඳට මතක හිටිනවා. මතක හිටිනවා ඒ බලය තමන්ට පහසුවීම ලබා ගන්න පුළුවන්. ඒ නිසා විද්‍යා දේශනා ඉක්මනටම අපිට දැන් ගොඩක් දේශනා තියෙනවානේ. ඉතින් ඒවට ප්‍රථම දැන් ඔබ තියෙන ආලෝක විද්‍යාව, ශබ්ද විද්‍යාව, කාම විද්‍යාව, ඒ වගේම විද්‍යා කියන නම දාලා තියෙනවා.
ඒ වගේ ප්ලේ ලිස්ට් කියලා දැන් නාලිකාවට ආම ඒක තියෙන ප්ලේ ලිස්ට් කියලා ඒකේ තියෙනවා වෙනම විද්‍යා දේශනා කියලා. ඉතින් තාම එතන විද්‍යා ටික තමයි තියෙන්නේ. ඉතින්ට ඇවිල්ලා ඒ ටික එකින් එක සටහන් කරගන්න කියලා තියාගන්න. ඒක ගොඩක් වැදගත් වෙනවා තමන්ට. නැහිටත් සාකච්ඡා කරමු සිරු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.